මෙම විටත් එක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන වෙනස්කම් මොකක්ද? විශේෂයෙන් අලුත් සන්ධානයක් සම්බන්ධව ලංකාවේ දේශපාලනයේ අලුත් පිටුවක් පෙරලා තියෙනවා. මොකක්ද මේකේ තියෙන අලුත් තත්ත්වය? විශේෂයෙන්ම දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් සහ දෙවුදර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා විදිහට ඔබතුමා කොහොමද මේ තත්ත්වය දකින්නේ? එතනම මේ දැන් පහුගිය ජනාධිපතිවරණයේදී අපි දැක්කා අපි නියෝජනය කරපු පිළේ යම් පසුබෑමක් තිබුණා. හැබැයි දැන් මේ වෙනකොට දින මං හිතන 78ක් 79ක් ගත වෙලා තියෙනවා. මේ පසුගිය ජනාධිපතින් පස්සේ දින 79 තුළ අද ජනතාවට එක දෙයක් පැහැදිලි වෙලා තියෙනවා. වර්තමාන රජය ඒ ජනාධිපතිවරයා පත් වෙලා බලාපොරොත්තු වෙච්ච දේ මේ රටේ ජනතාවට ලැබිලා නැහැ. ඒතකොට ඔවුන් විශාල මතයක් හදලා මාධ්‍ය බලය පාවිච්චි කරලා රටේ ජනතාව යම් වැරදි දිසාවට ඔවුන්ගේ හිත යොමු කරලා ඒ ඡන්දය අරගෙන දැන් ජයග්‍රහණය කරලා දැන් උන්ට රට ඉස්සරහට ගෙනියන්න බැරි මට්ටමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා ඒකට දැන් සුදුසු නායකයන් මේ රටේ නායකයන් කණ්ඩායම එකතු වෙලා පුළුල් බලවේගයක් තුලින් ඉදිරි එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ කියන්නේ ආණ්ඩුව බලය ලබා ගැනීමේ පියවර දැන් ආරම්භ කරලා තියෙනවා. ඒකට මම හිතනවා මේකට ඒ සඳහා ඒ නායකත්වය ගත යුතු සුදුසුම කණ්ඩායම දැන් එකට එකතු වෙලා තියෙනවා. පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂයත් දැන් මේකට කෘත්‍ය අධිකාර මණ්ඩලයේ තීන්දුව කළ ඉවරයි. ඒ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයත් ඒ වගේම එතුමාට ඒ සම්පූර්ණ බලය ඒ පුල් සන්ධානය තුළ ඒ අවශ්‍ය පූර්ණ බලය එතුමාට භාවිතා කිරීමට හැකි වෙන පරිදි ඒ බලතල ලැබිලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා රටට ආදරය කරන දූෂණ වංචාවලින් තොර පිරිසිදු කණ්ඩායමක් ඒ බලවේගත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ රටේ යම් දැනෙන වෙනසක් කරන්න. විශේෂයෙන්ම දැන් ජනාධිපතිවරණයේ ඇතිවෙච්ච අභියෝගය, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ඇතුළෙම ඇතිවෙච්ච අභියෝගය නැවත මේ මහමැතිවරණය තුළ ඇතිවෙයි කියලා ඔබට විශ්වාස කරන්න බැයිද? නෑ, ඒවට මං හිතන්නේ ජනතාව නිසලෙස පිළිතුරු දේවි. මොකද ජනතාව දැන් මේ කාරණා බොහොම හොඳින් තේරුම් ගන්න තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණයට හේතු කාරණා කීපයක් තිබ්බා. එකක් තමයි පහුගිය ප්‍රධානම කාරණාව තමයි පහුගිය අවුරුදු 4 මාර තුළ ඒ ආණ්ඩුවක් විදිහට මං හිතන රටට විශාල ජයග්‍රහණ ආරම්භ වුණා. රටට විශාල වැඩ කොටසක් කෙරුණා. නමුත් පාක්ෂිකයන්ට, ගම්මල ඉන්න පාක්ෂිකයන්ට ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේ ඉටුුන්නේ නැහැ. එතකොට ඒ කලකිරීම තිබ්බ අපේ පාක්ෂිකයන්ට. ඊට අමතරව ප්‍රධානම දේ බැඳුම් කර ප්‍රශ්නය, ඒ කියන්නේ ඒ වෙලාවේ විපක්ෂය නැග ප්‍රධානම කරන බැඳුම් කර ප්‍රශ්නය අනිත් එක තමයි පාස්කු ප්‍රහාරය. ඉතින් දැන් ආණ්ඩු බලය ගත්ත අයට උත්තර දෙන්න පුළුවන් පළවෙනි කාරණාව ඇරෙන දෙක සහ තුන කිව්ව කාරණා දෙකට. දැන් ආණ්ඩුවක් කියන්නේ බලය තියෙන පුද්ගලයන් විදිහට ඔවුන්ට දැන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා ජනතාවට උත්තර දෙන්න. එතකොට බැඳුම් කර වංචාව ගැන දැන් කතා කරොත් මේකට මුළු රටනම හෙළිවෙලා ඉවරයි. ඒ ව්‍යවහාරික වාර්තාව අනුව මිලියන 10,000 ගානක ඒ පාඩුවත්, මොකද ඒ කට්ටිය කියන්නේ පාඩුව කියලා ඒක. දැන් අපිට තමයි කියන්නේ අපේ ආණ්ඩුවේ කරලා තියෙන්නේ වංචාව ඒක මිලියන 689යි. එතකොට ඒගොල්ලෝ දැන් මතයක් හදනවා මේ අපේ ආණ්ඩුව කාලේ වෙච්ච කාරණාව ඒ මිලියන 689 ඒක වංචාවක්. ඒ වගේම මිලියන 10,000 ගාන, ඉතින් 689යි 10,000 ගණන අතර ඔච්චර වෙනසක් තියෙනවද කියන කාරණාව දන්නවා. ඉතින් ඒ කාරණා මොකක් වුණත් ඒ දෙකේම වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ මේ මුදල් නාස්ති කිරීමක් වෙලා තියෙන එක අපිද එහා පැත්තේද කියලා අදාළ නැහැ. නමුත් දැන් ඒ අයට එහා සම්බන්ධ සිළු දෙනාටම උත්තර දෙන්න දැන් ජනතාවට අවස්ථාවක් ලැබෙලා තියෙනවා. ඒතොර පාස්කු ප්‍රහාරය ගත්තොත් පාස්කු ප්‍රහාරෙත් සතියකින් මේ නීතිය ඉදිරියට ගෙනවයි කියලා කිව්ව කට්ටිය තමයි තාම ඒක ඒ ගැන කිසිම කතාවක් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා මේ ඉදිරි මෙතිවරණ මාසයක් වගේ කාලයක් තියෙනවා. ඒ කාලය තුලත් පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කතා කරනවා. හැබැයි එක දෙයක් පැහැදිලි, අප්‍රේල් 21 කියන්නේ හරියටම මේ රටේ මහ මැතිවරණයට දවස් කීපයක් තියලා තමයි මේ දවස් උදා වෙන්නේ. හැබැයි මේ දවස ප්‍රයෝජනට අරගෙන ඒගොල්ලෝ මේ වෙනකොට අපිට ආරංචි වෙලා තියෙනවා විවිධ මාධ්‍ය සංදර්ශන, ඒ වගේම ජනතාවට සංවේදී දර්ශන පෙන්වලා ඒ කාරණා පෙන්වලා ඒකේ වාසිය ලබාගෙන ඒ තුලින් පාර්ලිමේන්තු බලය ගන්න උත්සාහයක් කරනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. නමුත් කාරණාව තියෙන්නේ අර ඔබතුමා අහපු දෙයට කෙලින් උත්තරයක් දුන්නොත් ඒක ජනතාව සතු දෙයක් තියෙන්නේ. ජනතාව
මේ කණ්ඩායම් දෙකෙන්ම හරි තීන්දුව ගනි. ඒ කණ්ඩායම් වල තියෙන දූෂිතයන් සහ විවිධ ඩීල් කරුවන් අනිවාර්යයෙන්ම ගෙදර තියෙන තැනට අද මේ රටේ ජනතාව තීන්දු අරන් ඉවරයි මේ වෙනකොට. ඔබ හිතන්නේ නැත මේ පක්ෂ දෙකේම අය හොරුන් කියලා? විශේෂයෙන්ම දැන් වෝහාරික වර්තාව තුළ ඇත්තටම ගත්තාම පේනව නේද, ආණ්ඩු බලය නැතිනකොට අනිත් පාර්ශවයට හොරු කියනවා, ඊට පස්සේ ආණ්ඩු බලය තියෙනකොට ඒ විදිහේ මේක සීරි මාරු ක්‍රමවේදයක් කියන්නේ. ඇයි ඇයි මේ රටේ මිනිස්සු මේ තරම් මෝඩද? ඒ නිසා තමයි දැන් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිරිසිදු කණ්ඩායමක්, පිරිසිදු නායකයෝ කණ්ඩායමක් එකතු වෙලා පුළුල් සන්ධානයක් හදන්න. එතකොට ඒ කණ්ඩායමේ යම් දූෂිතයෝ ඒ වංචනිකයෝ ඉන්නවනම් අන්න ඒ අයට අවස්ථාවක් තියෙනවා ජනතාවට උත්තර දීලා ඒ අය ගෙදර තියලා ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගෙනියන වැඩපිළිවෙලට ඒ ශක්තියක් දෙනාද ජනතාවට අවස්ථාවක් උදා වෙනවා ඉදිරියේදී. ඉතින් මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ කණ්ඩායම් දෙකේම ඉගෙන ගත්ත අය ඉන්නේ කොහෙද, වැදගත් මිනිස්සු කවුද ඉන්නේ, මේ දේශපාලනට මේ රටට අවශ්‍ය නායකයෝ ඉන්නේ මොන පක්ෂද කියන එක බලන්න. ඒ බලලා ඒ ඒ ඒ පක්ෂවලත් ඉන්න ඔය ඔබතුමා කිව්ව විදිහටම විවිධ මේ ඩීල් කරුවන් වැරදි දේවල්ට යොමු වෙච්ච අය, ඒ අය ගෙවල්වල තිබීමේ වගේම තියෙන ජනතාවට. ඇයි නවසන්ධානයක් ගත්තනම් ඇයි සජිත් ප්‍රේමදාස මහත්මයා නායක නම් විපක්ෂ නායක නම් ඇයි එතුමාට බැරි මේ කුණුගොඩවල් ටික ජනතාවට දීලා ආයි නැවත මිනිස්සු අන්දන්නේ යන්නේ? ඇයි පක්ෂයකට කොන්දක් නැද්ද මේ ඩීල් කාර්යෝ දූෂිතයෝ වංචාකාරයොන්ට මේ නියෝජනය ලබා දෙන්නට? ඇයි ලහිත් වලට දාන්න තරම් ලැජ්ජ වෙලා තියෙන මේ පක්ෂවලට තියෙන මොකද්ද තියෙන සදාචාරය? තමයි මේ ලිස්ට් එක ෆයිනලයිස් කරලා නැහැ නේද? තමයි අපි බලමු ඉස්සරහට තව මාසයක් තියෙනවා මේ විසිරුවන්න. එතකොට විසිරුවෙන් පස්සේ මේ පුළුල් සන්ධානය තම ප්‍රසිද්ධ ප්‍රකාශ කරලා එහි ලාංඡනය තම ප්‍රකාශ කරලා නැහැ. ඊට පස්සේ නාම යෝජනා මණ්ඩලය තියෙනවා. ඒ නාම යෝජනා මණ්ඩලයේදී අනිවාර්යයෙන්ම මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා පහුගිය පළාත්පාලන මන්ත්‍රී සංසදයේ ගෙනල්ලා දෙපළාත්පාලන මන්ත්‍රීවරු ගෙනල්ලා එතුමාගේ කරපු කතාවේදී පැහැදිලි එක දෙයක් තියෙනවා. මෙවර පාර්ලිමේන්තුව සඳහා උගත් බුද්ධිමත් තරුණ සහ ජනතාවත් එක්ක ඉන්න තරුණ නායකයන් පිරිසක් තමයි එතුමා බලාපොරොත්තු වෙන විශේෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා එවැනි කණ්ඩායමක් තෝරාපත් කරගත්තොත් ඒක ජනතාවට තියෙන බලයක්. ඉතින් ඒ බලය උපරිම ආකාරයෙන් පාවිච්චි කරොත් මම හිතනවා මේ රටේ ඒ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න පුළුවන්. ඔබ හිතන්නේ නව සන්ධානය ඇතුලේ ඇතිවිය යුතු ප්‍රතිසංස්කරණ සහ ඔබේ යෝජනාව මොකද? මේක නිවැරදි කරන්න නම් මොකද්ද කරන්න ඕන මතය, මොනවද වෙන්න ඕන දේවල් ගැන මොකද කියන්නේ? පැහැදිලි ගත්තොත් සුදුසුසාට සුදුසුසරණ ලැබිය යුතුයි. ඒක තමයි ප්‍රධානම දේ. ඊට අමතරව දක්ෂතා පිරිපුන් කණ්ඩායමකට අවස්ථාව දෙන්න ඕන. ගොඩක් අයට අවස්ථාව ලැබුණේ නැහැ. බොහොම කීප දෙනෙකුට විතරයි අවස්ථාව ලැබුණේ. ඒකේ අලුතෙන් ආපු අයද පරණ අයද කියලා නෙවෙයි, යම් දක්ෂතාවයක් තියෙනවා උන්ට ඉස්සරහට යන්න අවස්ථාව තියෙන්න ඕන. ඊට අමතරව විශේෂයෙන්ම ඒ රජයෙන් ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේවල් ජනතාවට හරියාකරව තේරුම් කරලා දීම වැදගත්. නැත්නම් ගිය ආණ්ඩුවෙන් වුණත් අපි ගොඩක් හොඳ ව්‍යාපෘති ගෙනාවා. හැබැයි ජනතාවට ඒව සමීප වුණේ ඇත්තම ඒ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ. වෙනස් වුණාට පස්සේ තමයි අපරාධ මේ ආණ්ඩුව මෙච්චර හොඳ දේවල් කරනවා. දැන් ඒ දේවල් මේ නෑ නේද, ඒ පහසුකම්ට ලැබෙන්නේ නෑ නේද මේ වර්තමාන ආණ්ඩුවේ කියලා දැනගෙන ගත්තේ ඒ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ. ඒ නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම ඒ අපි යම් රජයක් තුලින් ජනතාවට සේවාවක් කරවන හොඳ දෙයක් කරනවා ඒක ජනතාවට සමීපන ආකාරයේ ඔවුන්ට මේ කාරණාත් හරියාකාරව තේරුම් කරලා දීලා කිරීම. උදාහරණ විදිහට ගත්තොත් අපි පාසල් වවුචර් දෙන එක, ඒ වගේම සුරක්ෂා රක්ෂණාවරණය, බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය, දානම යනුව ගිලන් රථ සේවය, මේ වගේ රටට අලුත් දේවල් ගොඩක් හඳුනා දුන්නා. ඒ වගේම පොහොර සාන ආධාරය බැංකු කවුන්ටරට ඒ ගොවින්ගේ කවුන්ටරට දැමීම, මේ කාරණාවල තියෙන වැදගත් කාරණා ඒ වෙලාවේ රජයක් විදියට ජනතාව අතරට ගිලිච්චේ නැහැ. ඉතින් ඒ තුල වෙච්ච අඩුපාඩු තමයි අපි දැක්කේ. ඔබ හිතන්නේ දැන් දේශපාලන බලයට වඩා මාධ්‍ය බලය ප්‍රබලයි කියලා ඔබ හිතනවද? ඔව්, ඉතින් ගිය ජනාධිපතිවරයේදී වැඩියෙන්ම අපි දැක්කේ දෙක තමයි නේද? ඒ කියන්නේ මාධ්‍ය හරියාකාර රටේ කොන්ද කෙලින් තියාගෙන විශේෂයෙන්ම ගම්වලින් අපේ සහෝදර මාධ්‍යවේදිනුත් අසරණයි සමරක් කරාවට. මොකද ඔවුන් යම් ආයතනයක යටතේ තමයි ඔවුන් වැටුප් පරගෙන කටයුතු කරන්නේ.
තොට ඒ ආයතන ප්‍රධානියගේ මතය වෙනත් දෙයක්. ඔහු දේශපාලනයක් කරන්න. ඔය ගොඩක් මාධ්‍ය ආයතනවල ප්‍රධානින් ගත්තොත් ඒ මාධ්‍ය ප්‍රධානීන් මාධ්‍ය පාවිච්චි කරන්නේ ඔවුන්ගේ අනිත් ව්‍යාපාර සාර්ථක කරගන්න. උදාහරණ විදිහට එක්තරා මාධ්‍ය ජාලය තිබ්බා, ඔවුන්ගේ ගිය ආණ්ඩු වෙලාවේදී තිබ්බ ප්‍රධානම ව්‍යාපාර තිබ්බේ ආයුධ අවි ආයුධ ගෙන්වීම රටේ. එතකොට ඒ අවි ආයුධ ගෙන්වීම වෙනුවෙන් එයාල හිතවත් කණ්ඩායමක් ප්‍රොමෝට් කරනවා. එතකොට තව කණ්ඩායමකට තියෙනවා තමුන්ගේ සහෝදර බේරගන්න. එතකොට ඒ සහෝදර බේරගන්න එයා කරන්න මොකද, ඒ සහෝදර බේරගන්න උදව් කරන ඒ පක්ෂයට උදව් කරනවා. ඉතින් ඔය වගේ තව කෙනෙක් ඉන්නවා හවුල් ව්‍යාපාර. ඒ හවුල් ව්‍යාපාර කරන්නේ ඒ රටේ පාලකයොත් එක ඒ මාධ්‍යාල. එතකොට එයා බලනවා එයාගෙන. එතකොට ඒ මාධ්‍ය ප්‍රධානියගේ අවශ්‍යතාවය අනුව තමයි මාධ්‍ය හසුරුව. හැබැයි රටේ අවශ්‍යතාවය ඒක නෙවෙයි. දැන් මේ අභියෝගයට ඇත්තටම මේ නව සන්ධානයට තියෙන වැඩපිළිවෙල මොකක්ද? ඇත්තටම අපි දකිනවා තවමත් බිම්මට්ටමේ ජනතාව සංවිධානය කරන්න මොඩල් එකක් පේන්නේ නැහැ. අද තවමත් එක්සත් ජාතික පක්ෂයේ අය බොහොම මේ නිහඬව ඉන්නේ. බොහොම ගත්තොත් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ඒ පාක්ෂිකයන්ට වඩා මේ පාක්ෂිකයන්ගේ යම් වෙනසක් තියෙනවා. ඇයි මේ අර අලියන් වැටිලාද මේ ඉන්නේ, ලැගලද තවම ඉන්නේ? මෙහෙමයි කාරණාව. දැන් රජයේ මාධ්‍ය ඇතුළු පෞද්ගලික මාධ්‍ය වලනුත් මගේ 90%ක්ම වගේ දැන් මේ වර්තමාන රජය තුල තියෙන්නේ. එදා අපි පෞගි දවස සජ්ජි ප්‍රේමදාස මහත්තුවත් එක්ක අපි සාකච්ඡා කරාම අපිට තියෙන ලොකුම අභියෝගය අපේ වැඩපිළිවෙල ගමට ගෙනියෙම. ඒක තමයි අපිට අපි දැකපු ලොකුම කාරණාව. ඉතින් එතෙන්දී අපි මාධ්‍ය මොනාකාරයට පාවිච්චි කරන්න ඕන සහ මං හිතන්නේ අපේ පක්ෂය තුල සංවිධාන ව්‍යුහය අපි දැන් වෙනස් කරගන්න මැට්ටමක් තියෙනවා. මේ අලුත් පුළුල් සන්ධානය තුළ අපේ සංවිධාන ජාලාව හරියට ගම්මේ ඒ ක්‍රියාකාරී සංවිධානය හරියාකාර තියෙනවා. අපිට ගමට පණිවිඩ ගින්න පුළුවන්. ඔබ හිතනකො 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් ගිනෙද්දී අපිට මාධ්‍ය සම්පූර්ණයෙන්ම ලැබුණේ නැහැ. නමුත් අපිට යම් ප්‍රමාණයක් ලැබුණා. ඒතකොට රජ මාධ්‍ය අපිට ලැබුණේ නැහැ. පෞද්ගලික ආයතනවලුත් කීපවලක් විතරයි අපිට එක හිටියේ. නමුත් අපිට පුළුවන් වුණා මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න. ඉතින් අපිට දැන් මිදාපාර තියෙන්නේ. දැන් සමාජ මාධ්‍ය ජාලේ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය වල හසුරුණ අය එහෙම කිසිම දේශපාලනය කරන ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ හරහා අපි බලන අලුත් තරුණ පරම්පරාවට ආමන්ත්‍රණය කරන. දැන් මේ වෙනකොට මම දන්න කාරණාව කරු සජි ප්‍රේමදාස මහත්තයා ඇතුළු අපේ පක්ෂයේ ඉහළ ඒ කණ්ඩායම, ඒ සන්ධානයේ ඉන්න ඉහළම කණ්ඩායම මේ ඔය මතය, ඔවුන්ගේ මතය කොහොමද ගමට ගෙනියන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඒ ගම්වල ඒ පක්ෂය තුළ තිබිය යුතු සංවිධාන ජාලය සහ ඒ මාධ්‍ය කොහොමද හැසිරිය යුත්තේ සහ සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය ජාල කොහොමද පාවිච්චි කරන්න ඕන කියන කාරණාව ගැන පුළුල් ලෙස දැන් සාකච්ඡා කරමින් මම හිතන්නේ අවසන් අධිරණ වල ඉන්නේ. මේ අලුත් සමාජ තත්ත්වයන් එක්ක නව සන්ධානය හැසිරෙන්නේ කොහොමද? විශේෂයෙන්ම සමාජයේ ගත්තොත් හරි ඉතාම වෙනස් වෙනවා, හරි අලුත් වෙනවා. මේ අලුත් තත්ත්වයන් එක්ක විශේෂයෙන්ම සමාජ ව්‍යාපාර, විශේෂයෙන් දේශපාල ව්‍යාපාර අලුත් වෙන්න අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයේ මේ නූතනත්වය දකින්නේ කොහොමද? ඒ නිසා තමයි මං හිතන්නේ මෙදාපාර ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අලුත්ම තරුණ කණ්ඩායමකට අවස්ථාවක් දෙන්නේ විශේෂයෙන්ම මාධ්‍ය ඉස්සරහට එන්න. ඒ වගේම ඔවුන්ගේ අදහස් විශේෂයෙන්ම අපිට වෙනද කවදාවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. තරුණ මන්ත්‍රීවරු විදිහට පක්ෂයේ යාන්ත්‍රණයට අවශ්‍ය ඒ යම් අදහස් තීරණ, තරුණ අදහස් තීරණ නම් ඒවා ඉදිරිපත් කරන්න පෞගේ කාලේ ඇත්තම තිබුණේ නැහැ පක්ෂය තුල. හැබැයි දැන් මේ වෙනකොට අපි කීපවතාවක්ම එතුමා අපිව කැඳවලා තරුණ මන්ත්‍රීවරු ඔවුන්ගේ අදහස් අරගෙන ඒ ඉදිරි වැඩපිළිවෙලට කොහොමද තරුණගේ අදහස් ගන්න කියන කාරණාව දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම හිතනවා විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස වගේ මැතිතුමා වගේ ජනතාවට ආදරය කරන නායකෙක්, අවංක නායකෙක්, ඒ වගේම හොර බොරු වංචාවක් නැති නායකෙක් සමග පාටලි චම්පික රණවක වගේ දැක්මක් තියෙන, ඒ වගේම වැඩක් කරලා තියෙන, කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙන සහ තරුණයන්ගේ යම් ආකර්ෂණයක් තියෙන ඒ වගේ නායකයන් සහ තව විවිධ පාර්ශ්ව කරනාවක් මේනකොට මේ පුල්සන්ධානය තුළ නායකත්වය ගන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා මොවුන් සිරු දෙනාම එකතු වුණාම සහ අපි වගේ තරුණයන් සහ අපි මුල් ලංකාවේම ඉන්නවා එක්සත් ජාතික පක්ෂය වගේම අනිත් පක්ෂවල අපේ තරුණ කණ්ඩායම් ඒ සිරු දෙනාම එකතු වුණාම හිතන්නේ හොඳ වැඩපිළිවෙලක් ඉස්සරහට බලාගන්න පුළුවන් සහ ඒ පක්ෂයත් ඒ නවීනත්වයට අපිට ගේන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
අනිකාරණේ තමයි ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කර විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා දෙක්ක හිටපු කල්ලියට මේ මහමැතිවරණේ අත්වෙන ඉරණම කුමක් වේද? ඉතින් ජනතාව තීන්දුව කරන්න ඕන නේද? මට කියන්න අමාරුයි. ඒක ජනතාව තීන්දුව කරයි. මම විශ්වාස කරන මෙහෙම දෙයක් හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ළඟම ඉන්න සමීපතයන් අතරින් බොහොම කීපපලක් ඉන්න ඇත්තටම වැඩ කරපු එමතිවරු. උදාහරණයක් විදිහට මගේ පෞද්ගලික මතය ගත්තොත් අඛිල විරාජකාරී වසම් එමතුමා මගේ මතය අනුව දක්ෂ එමතිවරේ සහ විශේෂයෙන්ම එතුමා ඒ අධ්‍යාපන අමාත්‍යංශය තුළ ඒ අධ්‍යාපන අමාත්‍යංශය හරහා විශාල වැඩ කොටසක් කරපු අමාත්‍යවරේ. ඉතින් මම විශ්වාස කරනවා එතුමාල වගේ අයත් මේ පක්ෂයේ මේ ඉදිරි වැඩපිළිවෙලට සහයෝගය දෙන සඳහා අනිවාර්යයෙන්ම ඔවුන් සිටිය යුතු අය. ඔබට මේ මහමැතිවරණය තියෙන අභියෝගය මොකක්ද? එහෙම අභියෝගයක් නැහැ. අපි ඉතින් ජනතාව ඉදිරියට යනවා. අපි ගිහිල්ලා අපේ වැඩපිළිවෙල සහ අපේ ඒ පක්ෂයේ ඒ සයි ප්‍රේමදාස මහත්මයාගේ වැඩපිළිවෙල ගමට ගිනීමේ සම්පූර්ණ වගේම මම මේ වෙනකොට අරන් තියෙනවා. මාතර දිස්ත්‍රික්කය තුළ තම මගේ දැන කිසි කෙනෙක් තම පැහැල නැති වෙලාවක මම මේනකොට දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වල ගිහිල්ලා ඒ ඉදිරි පක්ෂයේ ජයග්‍රහණ වෙනුවෙන් ඒ අවශ්‍ය වැඩ කටයුතු මේනකොට සම්පාදනය කරගෙන යනවා. ඉතින් පෞගේ දවසකත් ආසන මට්ටමේ ප්‍රධාන රැස්වීම් ගණනාවක් තිබ්බා. ඉදිරියට පවත්වාගෙන යනවා. ඉතින් ජනතාව තීන්දුව කරයි කවුද ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් ඒ ජනතාවගේ නියෝජිතවරුන් ඉදිරිපත් කළ යුත්තේ කියලා ජනතාව තීන්දුවක් ගනී. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.